ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. ඊළඟ ජනාධිපති අපේක්ෂක විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කරලා තියෙනවා. කවුරුත් නම් කරලා නැහැ. ඒ පක්ෂෙන් කියනවා මිතුමා තමයි නම් කරලා තියෙන්නේ. නැහැ, එහෙම නම් කරගත් තීරණය කරගත් කිසිවක් මේ වෙනතුරු නැහැ. අප පළාත් සභාව හය අද අකරණන් වෙලා වැඩ කරන්නේ නැහැ. නිලධාරී හරහා වැඩ කරගෙන යන පළාත් සභාවල ඡන්දය කියන්නේ නැතුව ජනාධිපති වර්මයක් ගැන අපේ සමහර මෝඩ දේශපාලඥයෝ යම් යම් වේදිකාවල කතා කරා. කතා කරන දේශපාලඥයෝ කතා කරන්න ඕන අද රටේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අවුරුදු ගණන් වහලා තියෙන පළාත් සභාව ඇරලා ඡන්දයක් තියලා ඒ පළාත් සභාවල බලය දේශපාලන අධිකාරියට බාර දෙන්න. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකයා ගැන අපි කතා කරගීම තියලා ඉස්සලාම දැන් කරගන්න ඕන වෙලා තියෙන්නේ මේ පුළුල් සන්ධානයක් හදාගන්නේ. දැන් පුළුල් සන්ධානයක් හදාගෙන ඒ සන්ධානය තුළින් අපි නායකයෙක් තෝරගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයටත් නායකත්වයක් තෝරා ගැනීමේ තියෙන ආරවුලකට සමාන ආරවුලකට අපිට යන්න සිද්ධ වෙනවා. දැන් අපි ජනාධිපතිතුමාගේ පැත්තේ ඉඳගෙන අපි ජනාධිපතිතුමා ප්‍රොමෝට් කරන එක ඇත්ත. නමුත් ජනාධිපතිතුමා ඉන්නේ අපේ ඉන්න මතේ නෙමෙයි. ඔක්තෝබර් 26 වෙනිදා ඇති කරපු බරපතල දේශපාල වෙනස් වීමත් එක්ක ගොඩනැගෙන පුළුල් සන්ධානය ශක්තිමත් කරන වැඩපිළිවෙලේ අතිගෞරව ජනාධිපතිතුමා ඉන්නේ. නමුත් දැන් මේ වර්තමානයේ පොදු ජන පෙරමුණ පැත්තනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තනොත් අන්තවාදීව හිතන මේ ගොඩනැගෙන පුළුල් සන්ධානයට විරුද්ධ බලවේග ඉන්නවා. දැන් රොෂාන් රණසිංහගේ ඊයේ කරපු ප්‍රකාශය මම දැක්කා. හැබැයි රොෂාන් රණසිංහගේ මට හාන්න වෙන්නේ ඔයාගේ පොදු අතුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද එක්සත් ජාතික පක්ෂයේද. අපි කරන්න ඕනේ වෙන්නේ අන්තවාදීව දෙපැත්තට බෙදිලා සටන් කරගන්න එක නෙමෙයි. ඕ මේ වෙනකොට කණ්ඩායම් දෙපැත්තේ නායකෝ මුණ ගැහිලා පළවෙනි වට දෙක තුන විතර සාකච්ඡා පවත්වලා තියෙනවා.